ඔරයිට් ගයිස් හැමෝටම සුබ දවසක් කියවන අද අපි ඔයාලාකට ඇවිත් ඉන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් කරද්දී අපි කරන ලොකුම මිස්ටේක් අඩුපාඩු ටිකක් අරගෙන අද ලොස් ට්‍රේට් ටිකක් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ මොකද ලොස් වෙන්න බලපාන ප්‍රධාන හේතුව ඩෙන්ටිෆයි කරගන්න ඕන වීඩියෝ එක අනිවාර්යයෙන්ම ස්කිප් නොකර බලන්න රයිට් ඔය අපේ channel එකට අලුත් කෙනා මුලින්ම අපේ channel එකේ playlist එකේ දෙන මේ විදියට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි trading පිළිබඳව මේ channel එක තුල කතා කරන්නේ අපි ඔයාලට trading psychology කියන දේ forex පිළිබඳව olim trade pioneer.com iq option expert option කියන trading platform පිළිබඳව කතා කරලා තියෙනවා ඔයාලට කැමති platform එක මේ අතරින් තෝරා ගන්න පුළුවන් අද අපි ඔයාලට ගන්න තියෙන expert option පිළිබඳ video එක මේ විදියට expert option playlist එක open කරාට පස්සේ මේ උඩම තියෙන අපි 2019 20 වෙනවා video set එක ඒ ටික විතරක් බලලා වැඩ පටන් ගන්න බෑ අලුත් කෙනා මේ investing platform වලට එද්දී අනිවාර්යයෙන්ම හරි නොලෙජ් කරගෙන එන්නේ එහෙම නැතුනොත් ඔයාලා රොස්ට් වෙන්න වෙන්නේ රයිට් ඔයා අද වීඩියෝ එකට මේ විදිහට රැක් කරගෙන ආවට පස්සේ අද වීඩියෝ එක මුලින්ම ඕපන් කරගන්න රයිට් මේ විදිහට වීඩියෝ එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ ඩොප් ඩවුන් එකේ ක්ලික් කරගන්න ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක ඕපන් වෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ආවට අවශ්‍ය සියුම් ලින්ක්ස් දාලා තියෙනවා උඩින්ම දාලා තියෙන platform එකේ register කරන register link එක ඊට පහලින් වීඩියෝ එකේ link දාලා තියෙනවා කොහොමද register වෙන්නේ කලින් kill දීපු ඊට අමතරව play store link එක තියෙනවා ඊට අමතරව අපි දැනට groups දෙකක් ක්‍රියාත්මක වෙනවා කට්ටිය කතා කරලා trade කරන ඒ වටත් ඔයාලට එකතු වෙනවා facebook page එක like කරලා තියාගන්න ඊට අමතරව ඔයාලට skill crypto net ලා ඔය දේවල් අවශ්‍යයි whatsapp කරා පමණක් අපි සම්බන්ධ කරගන්න පොඩි පොඩි message whatsapp වලට දාන්න එපා ඒ ප්‍රශ්න විසඳ ගන්න අපි ඔයාලට groups එකක් open කරලා දෙනවා රයිට් ඔයා ට්‍රේඩින් වලට ආසගෙන ඉන්නම් හරිම channel එකත් එකතු වෙලා ඉන්න channel එකේ ඉන්න set එකේ ඒ දේ දන්නවා අපි series එකක් free මේ දැනුම ඔයාලට දෙන්නේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම කියලා මම ඔබ බලන්න තෝල් කරලා තියාගන්න මොකද අපි හැම සතියකම ඔයාලත් එක්ක මේ විදිහට ට්‍රේඩින් video බෙදා ගන්න ඔකේ කලින් strategy එකෙම තමයි ට්‍රේඩ් කරන්නේ රයිට් මේ උඩ වෙන card එකේ strategy එක ඔයාලට බලන්න පුළුවන් අපි මුලින්ම අපි level ටික place කරගමු අපිට පේන්න තියෙන reason high low ඇතුළුව මාකට් නිතරම ඇවිල්ලා හැරිලා ගියපු තැන් ටික අපි ෆේස් කරගමු මේ විදිහට තැන් ටිකට ලයින් ටිකක් ප්ලේස් කරගමු ඕකේ මෙතන swing high එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉහළම සීමා මාකට් එකේ මෙන්න පහළම සීමා මෙතන තියෙනවා මේ දෙක අපි මුලින්ම identify කරගෙන ඊට පස්සේ නිතරම මාකට් ඇවිල්ලා හැරිලා ගියපු තැන් ටික මේ විදිහට note කරගමු right ලයින් එකක් දාගෙන මම මේ විදිහට note කරගන්නවා ඔක්කොම ටික මාකට් එකට ආවට පස්සේ ඔයා ඒ දේ තමයි කරන්න ඕන අපි 1 minute candle එකේ ඉන්නේ තනි candle එකට තමයි අපි entries ගන්න right මේ strategy එක success අපි කරලා අඩුපාඩු panic වෙන තැන් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ right okay win කරන්න ඒ විතරම විතර පෙන්ලා හරියන්නේ නැහැ මොකද lost වෙන දේත් ඔයා දකින්න ඕන lost කියන පැත්තකුත් තියෙනවා කියන එක trading වල right ඔය දෙකෙන් අපි win කරන පැත්ත තමයි වැඩි කර ගන්න ඕන lost එක අඩු කරලා අර ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ platform එක lost වෙනකොට panic වෙනවා right ඊට පස්සේ තියෙන capital එකම දාන්න හදනවා ඊට පස්සේ තමයි කියලා දෙන්නේ ඔන්න ලෙවල් එක අප්ග්‍රේඩ් කරගෙන ගිහිලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන් දැන් එක ලෙවල් එකක් නමුත් මෙතන zone එකක් තියෙන්නේ උඩ ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තෙන් zone එකක් තමයි තියෙන්නේ මේ මේ සීමාව තුල right එයා අනිවාර්යයෙන්ම ලොකු සෙල්ලමක් ඔය ටික එදායි අපි බලමු මොකද වෙන්නේ කියලා හොඳට බලලා entries ගන්න මේ මෙන්න මේ zone වල entries නොගෙන හිටියත් කමක් නැහැ මෙතන level කිහිපයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් right ඔන්න මම මේක ජුට්ටයි skip කරගත්ත market එක up එකට ගියා උඩ level එකේ මෙන්න මෙතන zone එක තියෙන්නේ මෙතන තමයි මෙයා දඟලන්නේ දැන් මේ එක පැත්තකට break වෙනකන් ඔයා හරියට නෑ ඉන්න ඕන අපිට වෙච්ච mistake ටිකක් තමයි අපි මේ video එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ right zone එකදී තමයි මේ ප්‍රශ්නේ උනේ අපිට zone එකේ trade කරන්න ගිහිල්ලා right trade ටිකක් අහු වුණා ඒ ටික lost වෙලා ගියා ඒ ටික තමයි ඔයාලත් එක්ක මේ ඉදිරිය බෙදාගෙන ඔන්න down එකට candle එකක් ගහනවා දැන් මම මෙතනින් entry එකක් ගන්න down එකට right අපි බලමු මොකද කරන්න කියලා එතන ලොකු zone එකක් තියෙනවා market එක මොන දේ කරයිද කියලා අපිට හිතා ගන්න බෑ උඩට පහළට යන level තියෙනවා නේද දැක්කද මකට් එක මූව වෙන විදිය මම ගත්ත තැන හරි දෙවෙනි කැලේ මම ගත්ත ලෙවල් සීමාව තුළ නමුත් මකට් එක කරපු වැඩේ දකින්න නැති මේ දේවල් වෙන්නේ සවුන්ඩ් වල ට්‍රේඩ් කරද්දි රයිට් සවුන්ඩ් වල හැදෙන කැනල් වල ට්‍රේඩ් කරන්න යන්න එපා ඒ කැනල් ස්කිප් කරන්න යා රයිට් ඒක ස්ට්‍රැටජි එකේ තියෙන දුර්වලතාවය මම පෙන්නන්නේ මේ මේ වගේ සවුන්ඩ් වල ට්‍රේඩ් කරයි තමයි මේ ප්‍රශ්නේ එන්නේ ඒ හින්දා සවුන් නැති තැන් වල මකට් එක ෆ්‍රී වුණාට පස්සේ සෝන් වලින් එලිට ගියාට පස්සේ දෙන සිග්නල් අනුව ලෙවල් වල දෙන කැනල් අනුව ඔයාලට එන්ට්‍රිස් ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක ලොස් වුණා ඒ විදිහට රයිට් ඒක මම තව එන්ට්‍රිය මෙතන ගන්නවා ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ගමම්ම තමයි එන්ට්‍රියක් ගත්තේ උඩට කැනල් එකක් ගහනවා දැකලා රයිට් ඊට පස්සේ අපි ලොස් එක ගියාට පස්සේ පැනික් වෙනවනේ මකට් එක හරියට ඇනලිසිස් කරන්නේ කරත් වැරදියට තමයි ඇනලිසිස් වෙන්නේ රයිට් මෙතනත් ඔයාලට බලමු මොකද වෙන්නේ කියලා සෝන් එකේ තමයි මාකට් එක තාම තියෙන්නේ සෝන් එකෙන් රිලීස් වුණා රයිට් රෙඩ් එක ලොස්ට් මම ආඩ මාකට් එක පෙන්නනවා ඔයාලට බලා ගන්න පුළුවන් අර සෝන් එකේ උඩට ගිහිල්ලා ආයෙ හැරුණා රයිට් එතනින් තමයි හරවල එව්වේ ඒක ලොස්ට් ඒ හින්දා මෙන්න මේ සෝන් වල හැදෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන් කැනල් ගහන විදිය උඩට යනවා යටට එනවා උඩට යනවා යටට එනවා මෙන්න මේ සෝන් එකට තමයි රියැක්ට් කරන්නේ
හින්දා අන්නේ සෝන් එක පණිනකන් ඉඳලා තමයි එන්ට්‍රීස් ගන්න ඕන. ඉෆ් රේට් එකත් ලොස්ට්. මොන දැන් තව කැන්ඩල් එකක් ගහනවා බලමු මේක මොකද කරන්නේ කියලා. සෝන් එකේ තමයි තවම තියෙන්නේ මාකට් එක. රයිට් සෝන් එකෙන් පැන්න කියන්නේ මෙතනින් ওই යට තියෙන ලෙවල් එක බ්‍රේක් කරොත් එන්නේ යටට සෝන් එකෙන් පයින්නවා රයිට්. සෝන් එක තුල එයා විකාර කරනවා ගොඩක්. හින්දා මේ සෝන් පන්නන්න මේ වගේ මිස්ටේක් වෙන්න පුළුවන් ඔයාලා තුනුත් මේ ස්ට්‍රැටජි එක ට්‍රේඩ් කරද්දි. රයිට්. මෙන්න මේ සීමාවල එන්ට්‍රිස් ගන්න යන්න එපා. දැක්කද මම ගත්ත එන්ට්‍රිස් දෙකම ලොස් තුනක්. මොන දැන් නැවතත් අප් එකට කැන්ඩල් එකක් ගහනවා. ඔරයිට්. අපි බලමු මෙතනදී මොකද කරන්න කියලා මෙයා. සෝන් එක ඇතුලේ තමයි තවම තියෙන්නේ මාකට් එක. සාමාන්‍යයෙන් සෝන් එක බ්‍රේක් කරන්න ටික වෙලාවක් යනවා. බ්‍රේක් වුණාට පස්සේ ඔයාට පුළුවන් බ්‍රේක් වෙන පැත්තට එන්ට්‍රිස් ගන්න හෝ කැනල් බලලා එන්ට්‍රිස් ගන්න රයිට්. ඕකේ තනි කැනල් එකක් ගන්නවා අප් එකට ඔයාට බලා ගන්න පුළුවන්. මුලින්ම මාක රීඩ් කරන්න ඒක තමයි වෙන්න ඕන. මේ ලෙවල් අපි ප්ලේස් කරන් ඉන්නේ මාකට් ලෙවල් වලට රියැක්ට් කරනවා. දකින්න නැති උඩ ලෙවල් එකට කොච්චර පාරක් දැන් රිවර්ට් රියැක්ට් කරාද කියලා මාකට් එක රයිට්. ඒ සෝන් වල ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඔය සප්ලයි ඩිමාන්ඩ් සෝන් කියන්නේ අපි මෙතන මේ පොඩියට තිබ්බට ඒ වගේ සෝන් එකක් තමයි. ඒකම තමයි රයිට්. ඒ වගේ මාකට් හරවල යනවා. මේ තනි කැනල් එක ෆිනිෂ් වෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. අපි බලමු මේක ෆිනිෂ් වෙද්දි මොකද වෙන්නේ කියලා. ඩවුන් එකට නැවතත් උන මාකට් එක ගන්නවා. එතනින් එහා යන්න බලන්නේ නැහැ. ඔයා දකින්න ඇති හරවනවා කෙලින්ම මාකට් විදිනවා. උඩ ලෙවල් එකෙන් උඩට යන්න බලන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. රයිට්. ඕකේ මම මෙතනුත් එන්ට්‍රියක් මුකරන්න අපි බලමු. මේක ස්කිප් කරමු. මේ කැනල් එක මම යුට්ටයි ස්කිප් කරනවා. මොකද මේ සෝන් එකේ මුළු විස්කයක් තියෙනවා. කලින් දාපු ට්‍රේඩ් එකම ලොස්ට් වුණා. රයිට්. ට්‍රේඩ් ලොස් වෙද්දී පැනික් වෙන්න එපා නිද්දේ. පැනික් වුණාම තමයි කැපිටල් එක යන්නේ තප්පරේ. ට්‍රේඩ් ලොස් වෙද්දී බලන්න මොකද හේතුව කියලා. ඒ හේතුව තමයි අපි මේ කියන්නේ ඔයාලට වීඩියෝ වලින් මේ දේවල් බලලා හරියට ඔයාට ඒ දේ වෙන්න කලින් ඔලුවට දා ගන්න අයිඩියා එක. ඕකේ. මේකල එක ෆිනිෂ් වෙනවා තව තප්පර 8කින්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න යට ලෙවල් එක මට්ටමට ඇවිල්ලා තියෙනවා. යට ලෙවල් එක බ්‍රේක් වුණොත් එහෙම අපිට අයිඩියාවක් ගන්න පුළුවන් මාකට් එක ඩවුන් එකට යයි කියලා. ඒත් හරියටම කියන්න බෑ මොකද සෝන් එකක් තියෙනවා යටත් මේ සීමාව තුල. ඔන්න අලුත් කැනල් එක ගැහුවා. රයිට්. අලුත් කැනල් එක හැරෙව්වා. ආයෙත් අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙතන ලෙවල් එකක් තියෙනවා. ලෙවල් වලින් මාකට් හරවනවා. අපි බලමු හරියට බලමු මොකද වෙන්නේ කියලා. හරියට අයිඩියාවක් නැතුව එන්ට්‍රිස් ගන්න යන්න එපා. එතන 20ක් තියෙනවා. මූමන්ට් එකක් නැතුව කැනල් එක ඉන්ක්‍රීස් කරන්න යනවා. මේ කැනල් එක වලට බලා ගන්න පුළුවන් එයා කිසි මූමන්ට් එකක් නැහැ. මේ වගේ කැනල් එකට අහුනොත් එහෙම අවුල් වෙන්න පුළුවන්. එහෙනම් හරියට මූමන්ට් එකක් දෙනකන් ඉන්න කැනල් එක. ඊට පස්සේ next කැනල් එකෙන් එන්ට්‍රි ගන්න. රයිට්. මෙතන ලෙවල් එකක් තියෙනවා. ලෙවල් එකේ තමයි හිර වෙලා තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔකේ තව තප්පර 15ක් තියෙනවා කැනල් එක ෆිනිෂ් වෙන්න. කැනල් එක අප් එකට ඔන්න දැන් මූ වෙනවා. අන්තිම තප්පර කීපය යන්නේ. අපි බලමු ෆිනිෂ් වෙන විදිය කැනල් එක. රයිට්. ඔන්න දැන් රියල් මූමන්ට් එක දුන්න අප් එකට. අපි බලමු හරියට මොකද වෙන්නේ කියලා. දැක්කද next කැනල් එක තනි කර ඩවුන් එකටම තමයි විදින්නේ. ඒ සෝන් එකෙන් හරවනවා. ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එතනින්. ඒක හරවන්නේ අපි බලමු එන්ට්‍රි එකක් ගන්න ඔන්න next කැනල් එක අප් එකට මූ නායෙත්. රයිට්. අපි බලමු හරියට මොකද වෙන්නේ කියලා. බලලා එන්ට්‍රි එක ගන්න. ඔව් දකින්න නැති මේ 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 සෝන් එක තියෙනවා නම් මේ ටික ඔක්කොම සෝන් එකකින් පිටට යන ගම්ම මාකට් එක ඔයා ඉන්න. හරි මොකද මේ ලොකු එන අවුල් මේ ටයිම් වල මාකට් උඩට යනවා පහළට යනවා. අන්නේ ටයිම් වල තමයි ඔයාලට මාකට් එක යන්නේ කොහෙටද කියලා අයිඩියා එකක් ගන්න බැරි. හරි මේ ටයිම් වල තමයි ඔයාලා ලොස්ට් වෙන්නේ. කොච්චර හොඳට දැම්මත් ලොස්ට් වෙනවා කියන්නේ කට්ටියට. මේ තැන් වල වෙන දේ හිතා ගන්න බෑ අපිට. අන්නේ වගේ ටයිම් මේක දාපු රේට් එකක් තමයි මේ විදියට ගේන්නේ ඔයාලත් එක්ක අපිට. ඔයාලට ඒ දේ වෙන්න කලින් මේ මේ මාකට් ස්කිප් කරලා එන්ට්‍රිස් ගන්න ගන්නේ. ඊට පස්සේ ඔයාලට ඉෂුව ගන්න නැතුව තනි කැනල් එකට එන්ට්‍රි ගන්න පුළුවන්. රයිට්. ඕකේ කැනල් එක ෆිනිෂ් වුණා. අපිට ක්ලියර් අයිඩියා එකක් නැහැ තාම මාකට් එක කොහෙට මූව් වේද කියලා. ඔන්න දෙවෙනි කැනල් එක ඩවුන් එකට ගහනවා. මම එන්ට්‍රි එකක් ගන්න බලන්න. ලෙවල් එක හිර වෙලා එක කැනල් එක ඩවුන් එකට ගැහුවා. දැන් මම next කැනල් එකේ එන්ට්‍රියක් ගන්න බලාගෙන ඉන්නවා.
තව තප්පර කීපයක් තියෙනවා. අපි බලමු මේක ස්ට්‍රොන් ඩවුන් වෙනවා. නමුත් ඩවුන් එකට ඇවිල්ලා වැඩි ටිකක් බලමු. ඩවුන් එකක් දානවා මම මෙතනින් ඒකට. අපි බලමු. අර සාමාන්‍යයෙන් කැනලයක් ඩවුන් එකටම ඇවිල්ලා මැද හරියෙන් එන්ට්‍රිස් ගන්න යන්න එපා. එයා රියැක්ට් කරන්න පුළුවන්, නැවත වික් කරන්න පුළුවන්. ඒ එහෙම වුණොත් ඔයාගේ ට්‍රේඩ් එක ලොස් වෙන්න පුළුවන්. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. ඒ දේ අපි ඔයාලට කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. රයිට්. මම ගත්ත තැන හරි, නමුත් මම ගන්න ඕන මේක හරියට ගන්න ඕන උඩම තැනේ. රයිට්. මාකට් එකේ කැනල එක කැනල එක නිර්මාණය වෙච්ච තැනින්ම ගත්තා නම් හරි. දෙකද කරන වැඩි. රයිට්. ඒක ලොස් වුණා. දාපු ට්‍රේඩ් තුනම ලොස් වුණා. සෝන් එක ඇතුලේ තමයි තුනම ගත්තේ. දාපු තුනම ලොස් වුණා. මම තව එන්ට්‍රියක් මෙතනින් ගන්නවා. මෙතන පැනික් වෙලා ඉන්නේ මන්ද ටික. රයිට්. ඔන්න එන්ට්‍රීස් කීපයක් මූව් කරනවා. අපි අර කොච්චර කිව්වත් ඒ ටයිම් එකට ආවට පස්සේ පැනික් වෙන්න බලනවා. අන්න ඒ දේ හදාගන්න අනිවාර්යෙන්ම. මේ අපිට වෙච්ච මිස්ටේක් මෙව්වා. අර ට්‍රේඩ් තුනක් එක දිගට ලොස් වුණා කියන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් පැනික් වෙන්න බලනවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ එන්ට්‍රීස් දාන්න යනවා ලොකු එන්ට්‍රීස්. ඊට පස්සේ තමා සොරි කවුන්ට් එක තප්පරෙම පුෂ් වෙන්නේ. මේ මේ මිස්ටේක් එක කරන්න එපා. මෙතන පිට වෙච්ච මිස් එකක් තමයි මේ විදිහට පෙන්නන්නේ. අර ලොස් එකේ ප්‍රෙෂර් එක තමයි රිලීස් කරේ එතන. රයිට්. මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ කීයටවත් මේ වගේ එන්ට්‍රීස්. පස්සේ තමයි අපිට වැඩේ. අපි පස්සේ බැක් ටෙස්ටිං කරද්දි සෝන් එකේ ප්‍රශ්නේ ආවේ. සෝන් එකේ දාපු ට්‍රේඩ් එක තමයි ඔක්කොම ලොස්ට් වෙලා ගියේ. දැන් අපි කරන්න ඕනේ අඩුපාඩු හදාගන්න එක. ඒක හදාගෙන නෙක්ස්ට් ට්‍රේඩ් කරන එක. රයිට්. එන්ට්‍රී ටික ප්‍රොෆිට් මුලින් දාපු එන්ට්‍රීස් තුනම ලොස්ට් වුණා. ඒකට හේතුව තමයි සෝන් එක. සෝන් එකෙන් එළියට දැන් ඇවිල්ලා තියෙනවා. මාකට් එක වලට බලා ගන්න පුළුවන්. රයිට්. සෝන් එකේදී තමයි මම මේන් ට්‍රේඩ් ගත්තේ. නමුත් උන දැන් ඇවිල්ලා තියෙනවා එළියට. රයිට්. ඔන්න ඔය අඩුපාඩු හදාගන්න. මේක ලොකු ප්‍රශ්නයක් ඔයාගේ ට්‍රේඩ් ලොස්ට් වෙන්න. රයිට්. ඒ හින්දා මේ සෝන් වල ට්‍රේඩ් කරන්න නැතුව සෝන් වලින් පිටට ආවට පස්සේ මාකට් එක එන්ට්‍රීස් ගන්න. තනි කැනලකට එන්ට්‍රීස් ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දාන ට්‍රේඩ් ටික ප්‍රොෆිට් කරගන්න. රයිට්. ඔකේ. මම හිතනවා මේ මේ දේෙන් ඔයාට ලොකු අයිඩියාවක් යන්නේ නැති ඔළුවට. මොකද වින් කරන දේවල් ක්‍රොප් කරලා දාලා තේරුමක් නැහැ. ලොස්ට් වෙන පැති, ලොස්ට් වෙන බලපාන දේවල්, ඒ දේවලුත් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉදිරියේදී මේ වගේ අපිට මිස්ටේක් වෙන දේවල් තිබ්බොත් ඒ තැන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඔයාලට ඒ දේ වෙන්න කලින් රයිට්. ඕන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලෙවල් එක බ්‍රේක් කරලා තියෙනවා ඩවුන් එකට. රයිට්. තනි කැනල එකකින් බ්‍රේක් කරලා නෙක්ස්ට් කැනල එක හදනවා. ඕකේ. මම වීඩියෝ එක මෙතන ස්කිප් කරනවා. ආයේ එන්ට්‍රීස් ගන්න යන්නේ නැහැ. මොකද්ද මිස්සෙක් කියලා තේරුණා. සෝන් එකේ දාපු රේට් එක තමයි අර විදිහට ලොස් වෙන්නේ. හරි. හැමෝම පරිස්සමෙන් තමන් account අරස් ගන්න රේට් කරන්න පුළුවන් තරම් limit එකේ යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පොඩි account එකක් grow කරන්න. හරි. හැමෝටම සුබ පතනවා. එන next video set එකම ජය වේවා.